වාසනාවන්ත දවසක් වේවා ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරයිස් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස ලස්සනම ලස්සන ඩෙසර්ට් එකක් හදාගන්න විදිහ. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ලාබෙට සුපර් ක්වොලිටි එකට තියෙනවා. ඔයාලට මේක එකපාරක් හදලා බලලා තීරණය කරන්න පුළුවන් ඕනම ලොකු උත්සවයකට ගන්න පුළුවන්. මේ අලුත් අවුරුදු කාලේ ගෙදරට යන අමුත්තන්ට දෙන්න ගන්නත් පුළුවන්. හදලා තියෙන්නේ මොනවද දාලාද කියලා හිතා ගන්නවත් බැරි තරමට හරිම රසයි. एक मिनट बलो मेक हदागन विधि फ्रेश मिल्क मिली लीटर पांसिया तीन हेम गत्म कीरकोप एक्कूत वत्रकोप एक्कूत मिली लीटर पांसिया हदागन वालट मेवन पोलकी मिली लीटर पांसिया पुलवांग सीनिकोप कालक दागन मेक मेसहंदी वलिंग अन्ना मेसहंदी हतरक यट लेयर एक अपिटिका पेनरस अडवगन निशा सीनकोप कालक हट मेति इवागे मम्म कॉर्न फ्लाम मेसहंदी हतराकरगा मीलंट मम्म इकट स्ट्रॉबेरी जैम के मेसहंदी एक्काकरगा मेसहंदी वोट पुरावल तम अरगन दी कॉर्न फ्लावर कटन विनका हट दीकरगण जीकर गट पसे तम मेक लिपेन तीनोने मीलंट मम्मी रतपाट फुड कलर वाली बिंदु दिखना केकतकर गण इतकट अब रोसपाट गण पुलवा मेक मम्म लिपे तीयले हेगा एक दिग्डम त्यागा गिंदर गोड़ा अड़ गिंदर त्यागाने वैड गिंदर त्यागन अला मेक हेगा मेक दुदेवेनवा एनसा गोड़ा अड़ गिंदर त्यागन हेगा मेक मेन मेवागे उक् मिश्रण तम एनोने धीरगति तीनोने हाईन तेम अपट हरगा मेक ऐस क्रीम कपट दागा बेरी विनवा मेवेला वेनीला तेहंद इक्का एक तवट रत्न का मम्मी गना ऐस क्रीम कपल मारे बिस्कट इक्का दागा वालट मेक कमती बिस्कट का दागन पुलवा रउं बिस्कट का मिश्रण मम्म तवट का हेगा तीगा दालट पेन मिश्रण बुब्बल दाल नटागने मेवेला एक मिनट में मेक लिपे बागे मीलंट मम्म ऐस क्रीम कपलट मे मिश्रण दागा बागे तम दागा पीरें दागा अनीत लेयर के दागा इड इतर इतर मिश्रण मेवीध कोपेट दुडेट रतपाट फुड कलर तव चुटा के मेवीध रटा वकीन पोर्डा हेन्दे करकनवा मे विधि वाल अवश्यना इतरा दागा इत वोलट ऐस क्रीम कप नेदर तीन मेवागे सामान्य वीधु वाला मेक हदन पुलवा मेके लेयर के पेन वालट मेवागे विन विध पेन वीधुत तीन अरगा मे विधि एक इड इतर कर्ला तम मिश्रण दागत्ते दंगपि बलम उड़ीन दाने लेयर के हदागा विधि मे बाजी मैं कॉर्न फ्लाम मेसहंदी इक्का हट पुरावल दागा वाल कपल मेसहंदी गण मेसहंदी इक्का हमारा इतर दागा उड लेयर के पेनरस वेडियन सह सीन मेसहंदी पहाकितर इकतकर गवा सीने अडूंग सीने अडूंग इकतकर गेकड़ा मैं स्ट्रॉबेरी जैम मेसहंदी इक्काकर गवा मेकड़ वेडीपुर रसट गलट पुला स्ट्रॉबेरी जैम मेसहंदी दिखाकर गना मम दीड वत्रकोप एक्काकरगा एलोत्र तम एक्तरगा मिली लीटर ना देशीय पनाई मेकड़ा मैं फुड कलर अतपाटकरगा मेकड़ मंट वेडिय फुड कलर एक्तरगा मुकद मेक मट रोसपाटने अतपाट गोने
මේ ටිකත් මං කැට නැති වෙනකන් හොඳට හැඳි ගාලා ඊට පස්සේ තමයි ලිපේ තියන්නේ. හැඳිග ගා එක දිගටම ලිපේ තියාගන්න ඕනේ. මේකත් අර වගේම උකු මිශ්‍රණයක් වෙනකන් තියාගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේක දැන් හොඳ උකු මිශ්‍රණයක් වෙලා තියෙනවා. ගොඩාක් ඝනකමත් නැහැ, ගොඩාක් දියත් නැහැ. මේක මම මේ වෙලාවේදී ලිපෙන් බාලා කෝප්පෙට දාගන්නවා. මේ මිශ්‍රණය කෝප් එකකට දාගත්තාම මේ අයිස්ක්‍රීම් කප්පලට වක් කරන්න හරිම ලේසි. ඉතින් මේ යට ලේයර් එක මම ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ නැහැ. ඒක එළියෙන් තිබ්බාම විනාඩි 10ක් විතර ඉක්මනටම සෙට් වෙනවා. ඔයාලා රෝස පාට ලේයර් එක ලිපේ තියලා හදාගන්නකොට හරි පදමට උකුවට හදාගත්තා නම් එහෙම මේ උඩින් රතු පාට ලේයර් එක දානකොට ඒක යටට යන්නේ නැහැ. හරි ගන්නට තියෙනවා. මේ විදිහට මම දාගෙන ඉවරයි. ඊට පස්සේ මේක හොඳටම නිවුනට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා තියන්න. පැය දෙකක් විතර කාලයක් තිබ්බහම ඇත්තිය. ඔයාලට මේක දවසක් දෙකක් වුණත් තියාගන්න පුළුවන්. මේක පිළිගන්වන වෙලාවට ඔයාලට පුළුවන් මේවා එළියට අරගෙන උඩින් කපාගත්තු කජු මැද ටිකක් නැත්තම් ආමන්ඩ් ටිකක් එහෙම නැත්තම් ස්ප්‍රින්කල් ටිකක් දාගන්න. මේ තියෙන ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන ආවට පස්සේ ඉතින් බලන්න හරිම ලස්සනට තියෙනවා. මම ඔයාලට හැන්දෙන් ටිකක් අරගෙන පෙන්නන්නම්. ලේයර් දෙකෙම හොඳට තියෙනවා. මේක හරිම රසයි. එකපාරක් හදලා බලන්න. බබාලට උනත් දෙන්න පුළුවන් ඔයාලට. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. Facebook එකේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ දන්න කියන යාළුවෝ එක්ක ෂෙයා කරන්න. නිරයිස් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමුවෙමු. වටත් ඔයාගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා. වාසනාවන්ත දවසක් වේවා. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරයිස් YouTube channel එකට. රෝස් සිරප් නැතුව ගෙදරම රෝස් සිරප් එක හදාගෙන ෆලූඩා එකක් හදාගන්න විදිහ තමයි වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. සිංහල අලුත් අවුරුදු දවස්වලට ගෙදර ඉන්න පොඩි අයට හදලා දෙන්න, ඒ වගේම ගෙදරට එන පොඩි අයට හදලා දුන්නොත් එහෙම මේක ආසාවෙන් යාලා බොනවා. මේ බෝල් එකට මම ග්‍රෑම් 100 ජෙලි පැකට් එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට නටන උණු වතුර ඕන වෙනවා. නටන උණු වතුර මිලිලීටර් 250ක් එකතු කරගන්නවා. මේක මං හොඳට දිය කරගත්තා. ඊට පස්සේ මේකට මම අයිස් වතුර කෝප භාගයක් එකතු කරගන්නවා. මීළඟට මේ වගේ භාජනයක් අරගන්නවා. ඒකේ පොල් තෙල් ටිකක් ගාලා තියෙන්නේ. ජෙලි මිශ්‍රණය ඒකට දාගන්නවා. දාලා ෆ්‍රිජ් එකේ යට කොටසේ පැයක් විතර තියලා තියෙනවා. අනිත් දේවල් කරගෙන ඉවර වෙනකොට පැයකට දෙකකට පස්සේ මේ ටික හොඳට සෙට් වෙලා තියෙනවා. මුලින්ම මම මේ භාජනයට සීනි කෝප්ප එකකුත් වතුර කෝප්ප එකකුත් දාගන්නවා. මේ වෙලාවේදී මේකට වෙනම කූත්ම එකතු කරගන්නේ නැහැ. මේ විදිහට අඩු ගින්දරේ ලිපේ තියලා හැඳි ගා ගන්නවා. විනාඩි 3-4ක් යනකොට මේ විදිහට සීනි ටික දිය වෙනවා. සීනි පැණියක නටනකන් ලිපේ තියාගන්න ඕනේ. මම ඒ පදම ඔයාලට පෙන්වන්නම්.
මේ බලන්න සීනි පැණි එක යටින් බුබුලු දාගෙන නටාගෙන ඉන්නේ. මේ වෙලාවේදී මම මේක විනාඩියක් විතර නටන්න දෙනවා. ඒ කියන්නේ බුබුලු දාලා විනාඩියක් නටන්න දෙන්න. විනාඩියකට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා. ඊට පස්සේ මේක නිවෙන්න පැත්තකින් තියලා තියෙනවා. මීළඟට මම මේ වළඳ සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තියෙන්නේ. කිරි මිලිලීටර් 500ක් දා ගන්නවා. මම වතුර මිලිලීටර් 250කට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක් එකතු කරලා තමයි මිලිලීටර් 500 දාගත්තේ. කිරි එක අඩියට අල්ලන්න දෙන්නේ නැතුව සැරින් සැරේ හැඳි ගන්න ඕනේ. කිරියක රත් වෙලා යාන්තම් නටනකොට මං කිරියක ලිපෙන් බාගෙන වෙනම භාජනයකට දාගන්නවා. සීනි පැණියක මේ වෙලාවේදී නිවිලා තියෙන්නේ. මම මේකට රතු පාට ෆුඩ් කලරින් ටිකක් එකතු කරගන්නවා. ගොඩාක් තද පාටට නැතුව බිංදු දෙක තුනක් දාලා මෙන්න මේ වගේ පාටට හදාගන්න. මීළඟට මම මෙන්න මේ බෝතලෙන් රෝස් එසන්ස් එක දාගන්නවා. රෝස් එසන්ස් එකෙන් තේ හැඳි එකක් විතර අපට ඕන වෙනවා. ඉතින් මේ විදිහට මම ටික ටික දාලා තමයි කලවම් කරගන්නේ. මේ විදිහට ඔක්කොම ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේ රෝස් සිරප් හදාගත්තු එක වෙනමම බෝතලයකට දාගන්නවා. බෝතලේ දාලා ඔයාලට දවස් 3 4ක් වුණත් තියාගන්න පුළුවන්. හොඳට ඕම නිවුනට පස්සේ බෝතලේට දාලා මුඩියෙන් වහලා ඔයාලා කල් තියාගන්න. එතකොට ගෙදරට අමුත්ත එන වෙලාවට ඔයාලට මේකෙන් හදලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ රූ හැෆ්සා බෝතලයක්. ඉතින් ඒ වගේමයි ඔයාලට පේනවා ඇති. කිරියක ෆ්‍රිජ් එකේ දාන්න පුළුවන් ප්‍රමාණයට නිවිලා තියෙන්නේ. මම මේ වෙලාවේදී හදාගත්තු රෝස් සිරප් එකෙන් කෝප්ප කාලක් විතර මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේ බලන්න හරී ලස්සන රෝස පාටක් එනවා. ඊට පස්සේ මම මේ මිශ්‍රණය ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා පැය දෙකක් විතර හොඳටම කූල් වෙන්න ඕනේ. ෆ්‍රිජ් එකේ යට කොටස තමයි දාලා තියන්න ඕනේ. පැය දෙකක් ලම් වෙනකොට මම මෙතනදී කසකසයට ටික පෙඟෙන්න දාගන්නවා. කසකසයට මේස හැන්දකට වඩා පොඩක් අඩුවෙන් තමයි ගන්නෙ. ඊට පස්සේ වතුර දාලා විනාඩි 10ක් විතර පෙඟෙන්න තියලා තියෙනවා. මේ වෙලාවේදී හොඳට පෙඟුණු කසකසයට ටික සෝදලා වතුර පෙරා ගන්නවා. මේ තියෙන ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න දාලා තිබ්බ ජෙලි එක මම ඒකත් පොඩි කෑලි වලට මේ විදිහට කපා ගන්නවා. ජෙලි කෑලි ටික පරිස්සමට ස්පැචුලා එකෙන් ගලව ගන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා මම ෆ්‍රිජ් එකේ කූල් වෙන්න දාලා ගෙනාපු කිරි මිශ්‍රණය, ජෙලි කෑලි ටික, ඒ වගේම කසකසෑලි ටික. මේ ටික ඔයාලා සූදානම් කරගෙන ෆ්‍රිජ් එකේ දාලා තිබ්බහම ගෙදරට අමුත්ත එන වෙලාවට ඔයාලට ෆලුඩා එක හදන්න පුළුවන්. මුලින්ම වීදුරුවට කසකසෑලි ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම ජෙලි කෑලි ටිකක් එකතු කරගන්නවා. ජෙලි කෑලි වලට උඩිනුත් මං කසකසයට පොඩ්ඩක් දාගන්නවා. ඊට පස්සේ මම කිරි මිශ්‍රණය එකතු කරගන්නවා.
මම මේ ගත්ත ප්‍රමාණ වලින් මේ වගේ ලොකු ඉඳුරු හතරක් ඔයාලට හදා ගන්න පුළුවන්. මීළඟට මම මේක උඩින් තව ජෙලි කැලි ටිකක් එකතු කරලා අයිස්ක්‍රීම් දා ගන්නවා. ඔයාලට කැමති අයිස්ක්‍රීම් වර්ගයක් එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම පොඩි බබාලා කැමති නම් මේකට කපාගත්තු කෙසෙල් කෑලි කීපයක්, ඒ වගේම පැණි කොමඩු කෑලි කීපයක්, ඒ වගේ දේවල් ඔයාලට එකතු කර ගන්න පුළුවන්. කැමති නම් සව් ටිකක් තම්බලා පොඩ්ඩක් එකතු කර ගන්නත් පුළුවන්. ඉතින් මේ බලන්න ගොඩාක් රසට තියෙනවා. හදලා බැලුවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් තියන්න. ඔයාගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මගේ නිරායස YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා.